ඇයි ඔයා ජපන් බඩු ගන්න ඕනේ? ජපන් බඩු ඔය කියන තරම් හොඳද? හැමෝම කියනවා ජපන් බඩුවක් නම් බය නැතුව ගන්න. ජපානෙන් නම් ආවේ බය වෙන්න දෙයක් නැහැ. ජපන් බඩු තමයි ක්වොලිටිම කියලා. හැබැයි ඔය කියන තරම්ම ජපන් බඩු ක්වොලිටිද? එහෙම ක්වොලිටි නම් ඇයි ජපන් බඩු ක්වොලිටි? අද අපි කතා කරන්න හදන්නේ ඒක ගැන. එහෙනම් පිළිගන්නවා ටෙක් ඩේලි අලුත් එපිසෝඩ් එකට ඔයගොල්ලෝ හැමෝම වැඩි කතාවක් නැතුවම අපි පටන් ගමු. හිතන්න සෝනි, හොන්ඩා, ටොයෝටා, හිටාචි, පැනසොනික් වගේ බ්‍රෑන්ඩ්ස් වල නම් ඇහෙද්දි ඔයාට මොකක්ද එකපාරම මතක් වෙන්නේ? එහෙම නැත්නම් මේඩ් ඉන් ජපාන් කියද්දි මොකක්ද ඔයාට හිතෙන්නේ? බොහෝ විට ගොඩක් අය හිතන්නේ මේක නම් අනිවාර්යයෙන් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැති කියලා. හැබැයි ඔයාලා හොඳට බලන්න ජපානේ කවදාවත් එයාලගේ ප්‍රොඩක්ට්ස් ක්වොලිටි කියලා මාකට් කරන්නේ නැහැ. මේ ජපන් බඩු ක්වොලිටි කියන එක මාකටිං වලින් ආපු දෙයක් නෙවෙයි, මිනිස්සු එක්ස්පීරියන්ස් එකෙන් මේ ගලගත්ත දෙයක්. මේක මම කිව්ව කතාවක් නෙවෙයි, ස්ටීව් ජොබ්ස් කිව්ව කතාවක්. It's funny the group of people that do not use quality in their marketing are the Japanese. හැබැයි මේ ක්වොලිටි එක කියන එක සාමාන්‍ය රටක් එක්ක බැඳිලා තියෙන්න බෑනේ. ඇයි මේ ක්වොලිටි කියන එක ජපානයේ කියන රට එක්ක බැඳිලා තියෙන්නේ? මේකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ ජපානයේ බඩුවල ක්වොලිටි එක කියන එක බැඳිලා තියෙන්නේ එයාලගේ සංස්කෘතිය මත. මේ වගේ සාමාන්‍ය ක්වොලිටි එක කියන එක රටක් එක්ක බැඳිලා තියෙන රටවල් දෙකයි මම දන්නේ. එකක් ජපානය, අනික ජර්මනිය. මේ දෙක තමයි සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි ලීඩින් ක්වොලිටි බඩු හදනවා කියලා ප්‍රසිද්ධ රටවල් දෙක. මේ දෙකටමත් හේතුව සංස්කෘතිමය කාරණා සහ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එක තමයි. හැබැයි ඒක විතරක්ම නෙවෙයි. නමුත් අපි ඉස්සෙල්ලම කතා කරමු ජපන් බඩු ක්වොලිටි වෙන්න මොකද්ද මේ සංස්කෘතිය පැත්තෙන්, එහෙම නැත්නම් එයාලගේ ඇටිටියුඩ් එක පැත්තෙන් එන කාරණා කියලා. අපි ජපානය ගත්තොත් එහෙම එයාලා සංස්කෘතිමය වශයෙන් උත් එයාලා සාමාන්‍ය ක්වොලිටි එක ගැන හරිම ඔබ්සෙස්ඩ්. අපි හොඳට බැලුවොත් එහෙම ජපානය අතීතයේ ඉඳලම ක්වොලිටිම බඩුව හදන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. එයාලගේ සංස්කෘතිය මේ ක්වොලිටි බඩු වලට ලොකු තැනක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා බලන්න චෙෆ්ලා පාවිච්චි කරන පිහි වගේ ගත්තොත් එහෙම ඉතාම හොඳ පිහි හදන්නේ ජපානයේ. හේතුව තමයි ජපානයේ එදා ඉඳලම අර ක්වොලිටිම බඩුව හදන්න ඔබ්සෙස්ඩ්. ඉතින් අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ ලෝහ කර්මාන්තය හොඳම තැනකට ගේන්න යාලා උත්සාහ කරමින් ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි අද වෙද්දිත් ජපානයේ ඉතාම හොඳ පිහි කර්මාන්තයක් තියෙන්නේ. ඉතින් යාලා 1800 ගණන්වල 1900 ගණන්වල කාර්මීකරණය වෙද්දි මේ සංස්කෘතික කාරණා යාලගේ ප්‍රොඩක්ෂන් වලටත් යාලා එකතු කරගෙන තියෙනවා. හැබැයි පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ හැම එකක්ම හැම ජපාන් කම්පැනිකටම පොදු නෑ. මේක කම්පැනිකෙන් කම්පැනිකට වෙනස් වෙනවා. ඒ වගේම මේ කියන කන්සෙප්ට්ස් හැමෝම පාවිච්චි කරනවා කියලා නීතියක් නෑ. එක එක ආයතන එක එක විදිහට තමයි මේවා පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසාම පුළුවන් තරම් මේ කන්සෙප්ට්ස් පාවිච්චි කරන සමහරට ඔයාලා අහලා ඇති. ඇත්තට මේ ජිඩෝකා කියන කන්සෙප්ට් එක ටොයෝටා සමාගමෙන් ප්‍රොමෝට් කරපු කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ යාලා වාහනයක් නිෂ්පාදනය කරනකොට මුලින්ම යාලා සම්පූර්ණ වාහනයම යාලගේ ඉංජිනියර්ස්ලා ලාවා අතින් හදනවා. ඊට පස්සේ යාලා පුළුවන් තරම් ඒක පර්ෆෙක්ට් කරනවා. ඒකේ තියෙන වාසිය තමයි මේ වාහනේ හැම කොටසක් ගැනම ඒ ඉංජිනියර්ස්ලාට එකෙන් අයිඩියා එකක් එනවා. ඒ වගේම මේ කම්පෝනන්ට්ස් එකිනෙක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන යාලට හොඳ අදහසක් තියෙනවා. ඊළඟ පියවර තමයි යාලා මේක ස්ටෙප් බයි ස්ටෙප් ස්වයංක්‍රීයකරණය කරනවා. ඉතින් මේක සාමාන්‍ය කම්පැනි එකක රොබෝලා ලවාම වාහන නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවට වැඩිය සෑහෙන්න වෙනස්. මේ ටොයෝටා පාවිච්චි කරන මේ ජිඩෝකා ප්‍රොසෙස් එක හරිම ස්ලෝ. හැබැයි ඒකෙන් ක්වොලිටි එක උපරිමයෙන්ම රැඳෙනවා කියලා ගැරන්ට් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් අලුතෙන් වෙන වාහන මොඩල්ස් වල සෑහෙන්න ප්‍රශ්න තියෙන්නේ. ටොයෝටා අලුතෙන්ම දාන වාහනයක් වුණත් ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින් තියෙන්නේ. හැබැයි මේ ක්‍රමෙත් පොඩි පොඩි අවාසි ටිකක් තියෙනවා. නිෂ්පාදනයට ගියාට පස්සේ මේක වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම අලුත් දේවල් එකපාර හඳුන්වලා දෙන්නත් අමාරුයි. ඒ නිසා තමයි සාමාන්‍ය ටොයෝටා වගේ වාහන ගොඩාක් ලොකුවට වෙනස් වෙන්නේ නැත්තේ generations කීපයක් යනකම්. හැබැයි යාලා දන්නවා යාලා අද නිෂ්පාදනය කරන වාහනයක් තව අවුරුදු 20ක් 30ක් පාරේ කිසිම ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන් කියලා. අන්න ඒ නිසායි ලෝකේ reliableම වාහන brands තුන Lexus, Honda සහ Toyota වෙලා තියෙන්නේ. හැබැයි ජපානයේ විතරක් නෙවෙයි Jidoka දැන් companies කීපයක්ම පාවිච්චි කරනවා. දෙවෙනි concept එක තමයි kaizen. ඒ කියන්නේ continuous improvements. මේක නම් සාමාන්‍යයෙන් හැම ජපාන් company එකක්ම වගේ පාවිච්චි කරන concept එකක්. මේක ජපාන් නොවන companies පවා පාවිච්චි කරනවා. මේක ඇත්තට මම Mr. Beast පවා කියනවා අහලා තියෙනවා. ඒ කියන්නේ video එකෙන් ටික ටික improve කරන්න ඔයාගේ video එකේ quality එක කියලා. මේක විවිධ companies විවිධ ආකාරවලට පාවිච්චි කරනවා. නමුත් මෙතන වැදගත් දේ තමයි කාලයත් එක්ක පොඩි පොඩි improvements කරලා අවසානයේ product එක
පර්ෆෙක්ට් කරගන්න එක. මේක හැබැයි සමහර වෙලාවට බැක්ෆයර් වෙනවා. උදාහරණයකට මම කලින් වීඩියෝ එකේ කතා කරපු ෆුජි ෆිල්ම් වලට මේ වගේ ප්‍රශ්නයක් වුණා. ඒ තමයි යාළගේ ෆර්ම්වෙයා අප්ඩේට්ස් යාළා අවුරුද්දකට දෙතුන් වතාවක් දෙනවා මේ පොඩි පොඩි ඉම්ප්‍රූව්මන්ට්ස් එක්ක. හැබැයි මේ ෆර්ම්වෙයා සමහර වෙලාවට බැක්ෆයර් වෙනවා. යාළගේ AI බේස්ඩ් ෆර්ම්වෙයා එකක් රිලීස් කරලා ඒක ඇත්තටම ඔටෝ ෆෝකස් ප්‍රශ්නයක් බවට පත් වෙලා සෑහෙන්න යාළට එකෙන් ප්‍රශ්නයක් වුණා. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් ආවත් ඒක ෆික්ස් වෙන්නේ කයිසන් අනුවම තමයි. ඒ කියන්නේ අප්ඩේට්ස් එක්ක යාළගේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය ටික ආපහු ඉහළ දානවා. අර වැරදිච්ච ඒවා හදාගෙන. ඒ වගේම මේ ජපාන් ආයතන ගොඩක් යාළගේ ස්ටාෆ් එක උනන්දු කරනවා මොකක් හරි ප්‍රශ්නයක් දැක්කොත් යාළගේ ප්‍රොඩක්ෂන් එකේ ඒ ප්‍රොඩක්ෂන් එක නවත්තලා ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා පෙන්වන්න. මේක කෙටි කාලිනව බලද්දී සාමාන්‍යයෙන් ආයතනයකට සෑහෙන ප්‍රශ්නයක්. මොකද කීප වතාවක් සතියකට යාළගේ ප්‍රොඩක්ෂන් එක නවතිනවා කියන්නේ යාළට ඇත්තටම ප්‍රශ්නයක්. හැබැයි කාලයත් එක්ක මේක ආපහු ඒ ආයතනයටම වාසිතාගත වෙනවා. මොකද යාළා ප්‍රොඩක්ට් එක එළියට දැම්මට පස්සේ ආපහු රිටර්න්ස් එනවා අඩුයි. ඒ වගේම යාළගේ බ්‍රෑන්ඩ් එකට හොඳ ක්වොලිටි බ්‍රෑන්ඩ් එකක් කියන නම එළියට යනවා. තුන්වෙනි කන්සෙප්ට් එක තමයි මොනෝ සුකුරි. මේක ඇත්තටම ජපන් වචන දෙකක එකතුවෙන් හැදිච්ච එකක්. මොනෝ ඒ කියන්නේ things, සුකුරි කියන්නේ making. ඒ කියන්නේ making things. මේ මොනෝ සුකුරි වල ප්‍රධාන වශයෙන්ම කතා වෙන්නේ perfection ගැන. ඒ කියන්නේ ඔයා ප්‍රොඩක්ට් එකක් හැදුවටම බෑ. ඔයා ආඩම්බර වෙන මට්ටමේ ප්‍රොඩක්ට් එකක් ඔයා හදන්න ඕනේ. ප්‍රොඩක්ට් එකේ හැම අංශයක් ගැනම ඔයා අවධානය දෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් ගත්තාම ඒක වැඩ කරලා විතරක් මදි. ඒක කල්පවතින්න ඕනේ. ඒක ලස්සන වෙන්න ඕනේ. ඒකේ හැම කොටසක්ම හැම අංශයක්ම perfect වෙන්න ඕනේ. එතකොට තමයි කල්පවතින හොඳ ගුණාත්මක ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. එතකොට අවසාන concept එක තමයි අමෝටෙනාෂි. ඒ කියන්නේ customer centric thinking. මේකදී සරලවම පැහැදිලි කරන්නේ ප්‍රොඩක්ට් එකක් හදනකොට customer ගේ අවශ්‍යතා හරියට හඳුනා ගැනීම. අපි දන්නවා ජපානය කියන්නේ සාමාන්‍ය සංස්කෘතිමය වශයෙන් ගත්තොත් අනිකාට උපරිමයෙන්ම ගරු කරන රටක්. ඉතින් මේක business වලට එද්දිත් එහෙමයි. එයාලගේ කස්ටමර්ව සතුටු කරන්න යන්න පුළුවන් උපරිම මට්ටමට යන්න ලෑස්ති. මේ තමයි සංස්කෘතිමය කාරණා මේ ජපාන් බඩු මෙච්චර ක්වොලිටි වෙන්නේ. අනිත් එක තමයි geo-political කාරණා. දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ අවුරුදු කීපයක් පාලනය කරේ ඇමරිකාව. මෙතනදී ඇමරිකාව ජපානයේ මේ කාර්මික වෙනසට ගොඩාක් උදව් කරා. එතන ප්‍රධානම දෙයක් තමයි ක්වොලිටි කන්ට්‍රෝල්. 1950 දශකයේ කියන්නේ ජපාන් බඩු මාර ක්වොලිටි කියලා පිළිගත්ත දශකයක් නෙවෙයි. කොටිම ඒ කාලේ ජපාන් බඩු වලට තිබුණේ විශ්වාස කරන්න බැරි, රිලයබල් නැති, ක්වොලිටි එකෙන් අඩුයි කියලා තියෙන රෙපියුටේෂන් එක. 1954 දී W. Edward Deming කියන ඇමරිකානු මහත්මයා ජපාන් නිෂ්පාදකයන් 140 දෙනෙකුට සමුළුවක් තියලා කියනවා කොහොමද ක්වොලිටි කන්ට්‍රෝල් කරන්න කියලා. ඒ වගේම මේ ක්වොලිටි බඩු කොහොමද අඩු මුදලට නිෂ්පාදනය කරන්න කියලා. Edward Deming කියන්නේ ඇමරිකානු මහාචාර්යවරේ. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙනවා ජපාන් නිෂ්පාදකයන්ට යාළගේ බඩු ගුණාත්මකභාවයෙන් වැඩි කරන්න. මේක ජපානයට කොච්චර උදව් වුණාද කියනවනම් ඇමරිකාව කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් වශයෙන් ජපානය ඊළඟ අවුරුදු 30 ඇතුළත ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් විශාල ප්‍රමාණයක් යාළගේ මාකට් එකේදීම පරද්දනවා. උදාහරණයකට සීරොක්ස් ෆොටෝකෝපි මැෂින් කැනන් ඒ වගේ රිප්ලේස් වුණා. කොඩක් කැමරා නිකෝන් ෆුජි ෆිල්ම් වලින් රිප්ලේස් වුණා. සිංගල් මහාන මැෂින් ෂාප් නැෂනල් වලින් රිප්ලේස් වුණා. එතකොට ජෙනරල් ඉලෙක්ට්‍රික් ටීවී ටික ටොෂීබා සෝනි වලින් රිප්ලේස් වුණා. දැන් අපි දන්නවා ඇයි ජපාන් බඩු ක්වොලිටි සහ කොහොමද ජපාන් බඩු ක්වොලිටි උනේ කියලා. ප්‍රධාන වශයෙන්ම සංස්කෘතිමය වශයෙන් යාළ ක්වොලිටි එකත් එක්ක තිබුණු ඔබ්සෙෂන් එක, ඒ කාලේ වෙන කිසිම රටක නොතිබුණු ප්‍රොඩක්ෂන් ප්‍රැක්ටිසස් සහ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාවෙන් ලැබුණු තාක්ෂණික දැනුම. නමුත් මේ කතාව වර්තමානයටත් අදාළද? ඒ කියන්නේ made in Japan කියන දෙයට අද තියෙන තත්ත්වය කොහොමද? ජපානයේ එයාලගේ ප්‍රොඩක්ට්ස් ඉතාම හොඳ ක්වොලිටි එකට ගේන්න සෑහෙන මහන්සිලා වැඩ කරා. විශේෂයෙන්ම 80 සහ 90 දශකවල එයාලා මේ ගේම් එකේ උඩරිමෙන්ම හිටියා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි යම් ඉහළ තැනක ඉද්දී අපි අර පරණ මොඩල් එකම පාවිච්චි කර කර අර ඉහළ අපි ඉන්න තත්ත්වය රැකගන්න උත්සාහ කරන එක. මොකද අලුත් අලුත් දේවල් එක්ක වෙනස් වෙන්න අරන් රිස්ක් එකක් ගන්නට රෙඩිය ඒක ලේසි. ඒ වගේම අපි දන්නවා ඒක වැඩ කරනවා කියලා. නමුත් ඇත්තරම සිද්ධ වුණේ අර ජපාන් සාර්ථකත්වයේ වටෝරුව ගොඩාක් ආයතන විශේෂයෙන්ම ලෝකයේ වටේ තියෙන ගොඩාක් ආයතන එයාලගේ ප්‍රොඩක්ෂන් වලටත් එකතු කරගත්ත එක. ඒ සමහර ආයතන වලට මේවා ඉම්ප්ලිමන්ට් කරන්න කියලා දුන්නේ මේ ජපාන් ආයතනම තමයි. නමුත් 90 දශකයෙන් වගේ පස්සේ ගත්තොත් ජපානයේ ආර්ථික වර්ධනයේ සීමා වුණා ලෝක ආර්ථිකයේ සහ ජපාන් සංස්කෘතිමය කාරණා නිසා. ලෝකේ ගොඩක් රටවල් වල ක්ෂණික දියුණුවට හේතු වුණේ එයාලා මේ දුප්පත් රටවල් වල ඉන්න හොඳ ටැලන්ට්ස් එයාලගේ රටවල් වලට ආකර්ෂණය කරගන්න සමත් වෙච්ච හින්දා. ඉතින් අලුත් අදහස් හොඳ බුද්ධිමතුන් එයාලගේ වර්ක් ෆෝස් එකට එකතු වුණා. මේවා ජපාන් සමාගම් නොකරම නෙමෙයි. විශේෂයෙන්ම එයාලගේ ගොඩාක් රිසර්ච් සෙන්ටර්ස් සාමාන්‍යයෙන් ජපානෙන් එළිය රටවල් වලත් තියෙනවා. හැබැයි ජපාන් සමාජය ඇතුලේ සාමාන්‍යයෙන් එයාලා කැමති නෑ පිට මිනිස්සු ඇවිල්ලා එයාලත් එක්ක ඇඩිය මුහු වෙනවට. ජපානයේ ඉන්න මගේ ගොඩක් යාළුවෝ කියන දෙයක් විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවලින් ඈත ඉන්න අය කියන දෙයක් තමයි ජපානය සෑහෙන්න රේසිසම් තියෙන රටක් කියන එක. මෙහෙමයි සමාජීය පැත්තෙන් එයාලට එයාලා කැමති විදිහකට ඉන්න පුළුවන්. හැබැයි තාක්ෂණික පැත්තෙන් මේක එච්චර හොඳ නෑ. මේක හොඳටම බලාගන්න පුළුවන් තැනක් තමයි ජපාන් ඉලෙක්ට්‍රොනික
ඉලෙක්ට්‍රොනික බඩුවල සොෆ්ට්වෙයාර්ස් ලොකු දෙයක් සොෆ්ට්වෙයාර් සයිඩ් එකෙන් කරගන්න බැරි වෙලා තියෙනෙම ජපානයේට එයාලා මේ අනිත් රටවල් වලින් හොඳ වැඩකාරයෝ එයාලගේ සමාජයට එකතු කරගන්න තියෙන අකමැත්ත නිසාමයි. අපි හුණිකා උදාහරණයකට ගමු Sony වගේ සමාගම. Sony කියන්නේ ඇත්තම ඉතාම හොඳ මොබයිල් ෆෝන්ස් හදන ඉතාම හොඳ හાર્ඩ්වෙයා තියෙන. එයාලගේ ෆෝන්ස් වල කැමරාස් වල හાર્ඩ්වෙයා ඇත්තරම ලෝකෙ තියෙන ඉහළම හાર્ඩ්වෙයා. හැබැයි computational photography වලට එද්දී Google, Apple, Samsung වගේ සමාගම් Sony පහු කරගෙන යනවා. ඒ වගේම එයාලගේ අනිත් සමාජීය ප්‍රශ්න විශේෂයෙන්ම ළමයි හදන එක අඩුවීම වගේ දේවල්. එතකොට එයාලගේ ශ්‍රම බලකාය දැන් එන්නෙන්නම වයසට යමින් පවතිනවා. අනිත් ප්‍රශ්නේ තමයි එයාලා දක්ෂතාවයේ අනුව වෙනුවට වයස අනුව උසස් වීම වගේ දේවල් ලබා දීම. එතකොට දක්ෂ තරුණ කෙනෙකුට එයාගේ motivation එක නැති වෙලා යනවා. මේ හේතු නිසා ජපන් සමාගම් අද ටිකක් පස්සට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් කොරියානු සහ චීන සමාගම් අද ජපන් සමාගම් මට්ටමටම හෝ සමහරට ජපන් සමාගම් පහු කරගෙන යන්නත් සමත් වෙලා තියෙනවා. මේ හේතු නිසා මේ ජපන් සමාගම වලටත් මේ competition එකේ pressure එක දැනෙන්න පටන් අරන් තියෙනවා. එයාලා වෙනස් නොවුනොත් අර ඉස්සර සාර්ථක වුණ වට්ටෝරුවෙන් තවදුරටත් ගොඩ යන්න බෑ කියන එක එයාලටත් තේරෙනවා. විශේෂයෙන්ම එයාලට ලොකු තරඟකාරීත්වයක් එල්ල කරන්නේ මේ වෙලාවේ චීන සමාගම්. අපි ගත්තොත් එමේ DJI වගේ සමාගම්. ඉහළ ගුණාත්මක භාවයකුත් රැකගෙන ඉහළ තාක්ෂණයකුත් තියෙන products හදනවා. ඉතින් මේවත් එක්ක අර පරණ වට්ටෝරුවෙන් විතරක් තරඟ කරන්න ජපන් සමාගම් වලට බෑ. ඉතින් 1980 ගණන් වල තිබුණු කොරියාව 1980 ගණන් වල තිබුණු චීනය නෙමෙයි දැන් තියෙන්නේ. අන්න ඒකයි අර ඉස්සර made in Japan කිව්වම තියෙන తత్వය දැන් ටික ටික නැති වෙගෙන යනවා වගේ අපිට දැනෙන්නේ. ඉතින් මගේ අදහස තමයි දැන් ඔයා product එකක් ගන්නවා නම් අර ඉස්සර වගේ made in Japan, made in Germany වගේ කියලා තිබ්බට ඒක ලොකුවට අදාළත්වයක් නැහැ. අර සාම්ප්‍රදායික quality එක ගැන තියෙන අදහස දැන් අපිට ගන්න බෑ. ඒ නිසා ඔයා product එකක් ගන්නවා නම් තනි තනි brand එක, තනි තනි product එක ගැන research කරලා අනිවාර්යයෙන්ම ගන්න. නමුත් ජපන් බඩු හොඳද, ගුණාත්මකද, කල්පවතිනවද? අනිවාර්යයෙන්ම ඔව්. එකම වෙනස ජපානයේ පස්සට යනවට වැඩිය වෙලා තියෙන්නේ අනිත් රටවල් දැන් ජපානයේ මට්ටමට ඉස්සරහට ඇවිල්ලා තියෙන එක. එහෙනම් අපි ඒකත් එක්ක මේ වීඩියෝ එක නවත්තනවා. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවා නම් පල්ලෙහායින් comment එකක් දාන්න. ඔය subscribe කෙනෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මං ගිහින් එන්න. ජය වේවා.